මුලින්ම ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මේ අවුරුද්ද හොඳින් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. ඉතින් අපි දැන් මේ අවුරුද්ද මුලින්ම කරන වීඩියෝ එක තමයි මේක. ඉතින් අපි දැන් හිතුවද කතා කරන්න UK වලට ස්ටුඩන්ට් කෙනෙකු විතර එන කෙනෙක්ට වැදගත් වෙන කරුණු කිහිපයක් ගැන. ඉතින් UK වලට ස්ටුඩන්ට් කෙනෙකු විතර එන ඉගෙන ගන්නනේ. ඉතින් මුලින්ම අපි බලන්න ඕනේ කොහොමද යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්නේ කියන එක ගැන. එහෙනම් අපි කතා කරමු නේද කොහොමද යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්නේ කියන එක ගැන. ඔව් දැන් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න දැන් කනෙක්ට් වෙන්න පුළුවන් අන්ඩර් ග්‍රැජුවෙට් ඩිග්‍රී එකට. ඒ කියන්නේ බැචලර්ස් ඩිග්‍රී එකට තමයි පොකි කියන්නේ. අනිත් එක තමයි බැචලර්ස් ඩිග්‍රී එක ඉවර කරලා අනිත් කෙනෙක්ට තව කෙනෙක්ට එන්න පුළුවන් මාස්ටර්ස් ඩිග්‍රී එක කරන්න. ඔව්. හරිද? දැන් බැචලර්ස් ඩිග්‍රී එකට එනවා නම් එයාට ඇප්ලයි කරන්න ඕනේ මේ UCAS කියන සිස්ටම් එක හරහා. දැන් ඔය UCAS කියලා කියන්නේ යුනිවර්සිටි කොලේජ් ඇන් ඇඩ්මිෂන් සිස්ටම් කියන එක. හරිද? ඉතින් මේ ඕක හරහා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් යුනිවර්සිටිස් තුනකට. තුනකට. ඔව්. තුනකට ඇප්ලයි කරලා ඉතින් ඔයාගේ qualifications අනුව ඒ level වලට ඔයා හොඳට pass නම් ඔයාට යුනිවර්සිටිස් කියන්නේ තුනෙන්ම offers ලෙන්නත් පුළුවන්. අනිත් එක දැන් ඊට පස්සේ සමහර තව කෙනෙක්ට ඕකෙන් එකකට දෙකකට එන්නත් පුළුවන්. ඉතින් ඔය UCAS කියන සිස්ටම් එක හරහා තමයි අන්ඩර් ග්‍රැජුවෙට් කෝස් වලට apply කරන්නේ. ඉතින් අපි ඔක link එකක් දාන්නම් යටින්. ඔව් description එකේ දාන්න. ඉතින් අනිත් ක්‍රමේ තමයි post graduate. ඒ කියන්නේ post graduate කියන්නේ master's degree එකට එනවා නම් එයා apply කරන්න ඕනේ directly university website එකට ගිහිල්ලා. යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහිලා ඒක දැන් කෝස් ලිස්ට් එක තියෙනවා. ඔව්. ගියාම අපිට ඕන කෝස් එක දැන් ඔයා කැමති කෝස් එක තියෙනවා නම් ඒ කෝස් එක සිලෙක්ට් කරලා ඒක තියෙනවා ඇප්ලයි ලින්ක් එකක්. ඒ ඇප්ලයි ලින්ක් එකට ගිහිල්ලා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ඩිරෙක්ට්ලි යුනිවර්සිටි එකෙන්. හරිද? එතකොට ඔයාගෙන් ගොඩක් දුරට අහන්න පුළුවන් මේ රෙෆරෙන්සස් දෙකක් තියෙනවා නම් රෙෆරෙන්සස්. ඊට අමතරව මොටිවේෂන් ලෙටර් එකක්. මොටිවේෂන් ලෙටර් කියලා කියන්නේ අයියෝ මේ ඔයා මාස්ටර්ස් එකක් ඩිග්‍රියක් කරන්න කැමති. ඊට අමතරව මේ ඔයාගේ පර්සනල් ඩීටේල්ස් අහලා ඔයාගේ ඒගොල්ලෝ කියන්න පුළුවන් ඔයාගේ এডুকেෂනල් කියන්නේ බැචලර්ස් ඩිග්‍රී සර්ටිෆිකේට් එක වගේ අප්ලෝඩ් කරන්න කියලා. ඒ වගේ දේවල් තමයි ඔයගෙන් අහන්නේ. ඉතින් ඩිරෙක්ට්ලි ඇප්ලයි කරන්න තියෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි ඒක. ඔව්. ඉතින් ওই ක්‍රම දෙක තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් මේ වීසා එකෙන් ඇප්ලයි කරද්දී අපිට මොනවද අත්‍යවශ්‍ය වෙන දේවල්? ඒ වගේම මේකට යන ෆීස් එක කොහමද? ඒ වගේම තව දෙයක් තියෙනවා. කොච්චර මුදලක් පෙන්නන්න ඕනද? ඒ වගේ දේවල් ගැන අපි කතා කරොත් කොහොමද ඒ ගැන? ඔව්. ඒකත් හොඳ ප්‍රශ්නයක් ඉතින්. ඇත්තටම කිව්වොත් දැන් ඔක මේ දැන් ඔයා යුනිවර්සිටි එකට එනවා නම් අප්ලයි කරන්න ඕනේ වීසා එකක් තියෙනවා නේද? දැන් ඔය වීසා එක තමයි ස්ටුඩන්ට් වීසා. ඔව්. හරිද? ඉතින් ස්ටුඩන්ට් වීසා එකට අප්ලයි කරනකොට ඔයාගේ අතේ තියෙන්න ඕනේ කැෂ් ලෙටර් කියන එක. ඔව්. ওই කැෂ් ලෙටර් කියලා කියන්නේ සර්ටිෆිකේට් ඔෆ් ඇසෙප්ටන්ස් කියන එක ලෙටර් එකක්. ඒක යුනිවර්සිටි එකෙන් තමයි ඔයාට දෙන්නේ. ඒ කියන්නේ යුනිවර්සිටි එකේ ඔයා රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඔයාව ගන්න කැමති වගේ කියලා ඒ ලියුමේ තියෙනවා. හරි. හරි. ඉතින් ඒක තමයි ඔක්කොම සඳහන් කරලා තියෙන ඔයාගේ ඩීටේල්ස්, පාස්පෝර්ට් නම්බර්ස්, ඔයා කොච්චරක් ටියුෂන් ෆීස් ගෙවන්න තියෙනවද නැත්නම් ඔයා කොච්චරක් ගෙවලා තියෙනවද? ඒ ඩීටේල්ස් ඔක්කොම සඳහන් කරලා තියෙනවා කැෂ් ලෙටර් කියන එක. ඉතින් කැෂ් ලෙටර් එක අනිවාර්යයෙන්ම ඕනේ ඔයා යුනිවර්සිටි එකේ කියන්නේ හරහා ස්ටුඩන්ට් වීසාට ඇප්ලයි කරනවා නම්. හරිද? ඉතින් ඊට අමතරව දැන් තව මොකක් හරි අහුවනේ මොකද මේ ප්‍රශ්නාව? මම අහන්නේ සල්ලි කොච්චරක් පෙන්නන්න ඕනද? කියන්නේ මොකක් හරි විදිහ තියෙනවද සල්ලි පෙන්නන්න පුළුවන් ක්‍රම? ඒ ගැනත් කියමුකෝ. ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක් ගොඩකට අහන ඔය ප්‍රශ්න ගැන. මේ ඉතින් සල්ලි පෙන්නනවා නම් ඔයා පෙන්නන උනග පොන්නන්න ඕනේ අවුරුද්දක කෝස් ෆීස්. හරිද? අවුරුද්දක කෝස් ෆීස් උය තව පෙන්නන උනා මේන්ටනන්ස් වලට. ඔව් ඒක මොනවද කියන්නේ මේන්ටනන්ස් කියලා කියන්නේ දැන් මෙහෙට ඇවිල්ලා අපි දැන් වියදම් වෙනවනේ එක්ස්පෙන්සස් තියෙනවනේ අපේ ලිවිං එක්ස්පෙන්සස් තියෙනවනේ. ඔව් එතකොට ඒ ගාන ඒකට යන ගාන ඔයා පෙන්වන්න ඕනේ. ආහ ඒකත් පෙන්වන්න ඕනේ. ඔව් එතකොට අපි කියමු දැන් ඒක ඒ කියන්නේ ඒක වෙනස් වෙනවා ඔයා ලන්ඩන් වල ඇතුළේ දින්නේ ලන්ඩන් වල එළියේ දින්නේ කියලා. ඔව් ඒක කරා. ඒතර මම පොඩ්ඩක් මෙලියා ගත්තා මේ ගණන් ටිකක් අමතක වෙන හින්දා. මේ ලන්ඩන් වල ඇතුළේ ඉන්නවා නම් ඔයා පෙන්වන්න ඕනේ 1334ක් මාසෙට මේ මේන්ටනන්ස් මං කියන්නේ. ඔව් 1334ක් මාසෙට පෙන්වන්න ඕනේ මාස 9කට පෙන්වන්න ඕනේ ඒක. ඔව් 1334 ගානේ මාස 9ක් පෙන්වන්න ඕනේ. මාස 9ක් පෙන්වන්න ඕනේ. මේ ලන්ඩන් වල ඇතුළේ ඉන්නවා නම් ලන්ඩන් වල ඉන්නවා නම් ඉතින් ලන්ඩන් වල එළියේ ඉන්නවා නම් ඔයා පෙන්වන්න ඕනේ 1023ක් මාසෙට ගානේ මාස 9කට. හරිද? ඔව්. දැන් අපි පොඩක් ගාණක් හදලා බලමුකෝ දැන් ඔබ. දැන් අපි කියමු දැන් කෝස් ෆී එක ඔයාගේ 12000 කියලා කියමු පවුන්. ඔව්. පවුන් 12000ක්. ඔයා ඉන්නේ ලන්ඩන් වල ඇතුළේ. එතකොට ඔයාට ටෝටල් ගාණ පෙන්වන්න ඕනේ 12000යි කෝස් ෆී එක පවුන් 12000යි ප්ලස් අර මේන්ටනන්ස් වලට ගාණ. ඒ කියන්නේ 1334 වරක් 9. ඔව්. මාස 9ක් පෙන්වන්න ඕනේ. ඒතර ඔය ඔක්කොම ගණන් හදලා ඇඩ් කරලා බැලුවම පවුන් 24000ක් වගේ එනවා. එහෙනම් පවුන් 24000 කියලා කියන්නේ ලංකාවේ මුදලින් 165ක වගේ මුදලක්. අවුරුද්දේ 165ක මුදලක්. ඔව්. ඒ ගාණ තමයි පෙන්වන්න ඕනේ. අවුරුද්දක සල්ලි තමයි පෙන්වන්න ඕනේ. හරිද? ඔව්. ඉතින් ඔය සල්ලි ටික ඔයාට පෙන්වන්න පුළුවන් ඔයාගේ බැංක් සේවිංස් account එකේ දාලා නැත්නම් ෆික්ස්ඩ් ඩිපොසිට් ක්‍රමෙත් පෙන්වන්න පුළුවන්. දැන් සේවිංස් account එකේ දැම්මම ඔයා මේක පෙන්වන්න ඕනේ මේ දවස් 28ක් මේ බැලන්ස් එක තියාගෙන තිබලා තියනවා කියලා.
එකන අපේ account එක ඇතුලේ ඇතුලේ දවස් 28ක් 30 වා මේක maintain කරන් තියනවා කියලා පෙන්වන්න ඕනේ. ඔව්. ඒ දවස් 28ක කාලය ඇතුළ මේ අඩු වෙන්න බෑ. අඩු වෙන්න විදිහක් නැහැ. වැඩි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න නැහැ. අඩු වෙන්න බෑ. ඒ ගන්න. මේ ඉතින් ඒ බැලන්ස් එක maintain කරන්න ඕනේ. ඉතින් ඕක තමයි financial requirement එක visa එකට apply කරද්දි. මේ ඊට පස්සේ ඊට අනිත් එක තමයි visa fee එක නේද? ඔව් visa fee එක. ඔව් visa fee එකත් මම ඔය ගානකට ලියාගත්තා. විසා ෆී එක ගතෙන් ගත්තොත් ඇප්ලිකේෂන් ෆීස් එකට වාට යනවා පවුම් 475ක වගේ මුදලක්. ඔව්. ඒ එකපාර වන් ඔෆ් පේ එක. ආ එකපාරට. විසා ෆී එක. හරිද? ඊට අමතරව අනිත් දේ තමයි මේක තමයි වැඩිපුරම ගාන යන දේ තමයි ඉමිග්‍රේෂන් හෙල්ත් සර්චාර්ජ් කියන එක. ඔය ඉමිග්‍රේෂන් හෙල්ත් සර්චාර්ජ් කියලා කියන්නේ දැන් මෙහි තියෙන නැෂනල් හෙල්ත් මේ සර්විස් එක. ඉතින් අපිට අර ඉන්ෂුරන්ස් හෙල්ත් ඉන්ෂුරන්ස් වගේ දේවල්. ඒකට තමයි මේගොල්ලෝ දැන් මේ ගාන වැඩි කරලා තියෙනවා. දැන් ගෙවනවා 624ක් අපි අවුරුද්දට. අවුරුද්දට 624ක්. ඔව්. ඒතකොට දැන් මාස්ටර්ස් ඩිග්‍රි එකක් එනවා නම් අවුරුද්දයිනේ. ඔව්. ඒතකොට අපි ඕක ගෙවන්න ඕනේ අවුරුද්දකට විතරයි. 624ක් අවුරුද්දට. හරිද? ඔව්. ඉතින් බැචලර්ස් ඩිග්‍රි එකකට එනවා නම් අවුරුදු 3ක් වගේ එනවා නම් ඕක 624 වරක් 3ක් ගෙවන්න ඕනේ. හරි. ඉතින් ඒක තමයි ඒව තමයි වීසා චාර්ජස්. ඔව්. ඒතර ඒ ටික තමයි නේද? ඒ ටික තමයි ඉතින් කියන්න දෙන්නේ. ඔතන දැන් ගොඩ දෙනෙක් අහනවා දැන් ස්ටුඩන්ට් වීසකෙන් එද්දී අපිට ඩිපෙන්ඩන්ට් කෙනෙක්ව ගේන්න පුළුවන්ද? එතකොට යාට කොච්චර මුදලක් යයිද ඩිපෙන්ඩන්ට් වීසකට? ඒ ගැන කතා කරොත් අපි. ඔව් අනිවාර්යයෙන්ම ඔයාට ගේන්න පුළුවන් ඩිපෙන්ඩන්ට් කෙනෙක්. ඔව්. මේ ඩිපෙන්ඩන්ට් කෙනෙක්ව ඔයාට ගේන්න පුළුවන්. මේ ඉතින් ඩිපෙන්ඩන්ට් කෙනෙක් ගේනවා නම් ඔයා පෙන්වන්න ඕනේ දැන් ඩිපෙන්ඩන්ට් කෙනෙක් කියන්නේ ඔයාගේ පාර්ට්නර්නේ. ඔව් හස්බන්ඩ් හෝ වයිෆ්. වයිෆ්නේ. ඉතින් ඔයා පෙන්වන්න ඕනේ ඔයාලා දෙන්න මැරීඩ්. ඔයා දෙන්න නිකන් ලීගලි මැරීඩ් කියලා. මැරීජ් සර්ටිෆිකේට් එක තමයි පෙන්වන්න ඕනේ. ඔව් එකට කාලයක් තියෙනවද? ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් නෙමෙයි. එහෙම ප්‍රශ්න නැහැ. එහෙම කාලයක් නැහැ. ඔයාලා කොච්චර දැන් මේ අදියේ බැඳද්දත් ඔයාලට ප්‍රශ්න නැහැ. හරි. මේ ඔයාට ලීගල් සර්ටිෆිකේට් එකක් තියෙනවනේ ඒක පෙන්වන්න පුළුවන්. ඉතින් ඊට අමතරව දැන් ඔයා සල්ලි පෙන්වන්න දේ තමයි එතන තියෙන්නේ. හරිද? සල්ලි අතින් ගත්තොත් ඔයා මේකත් මම ලියාගත්තා. ඔයා පෙන්වන්න ඕනේ ඒකත් ලන්ඩන් වල ඇතුළේ ඉන්නා නම් ඔයා පෙන්වන්න ඕනේ 845ක් මාසෙට මාස 9ක්. අර වගේම තමයි. අර වගේම. 845 වර 9. හරිද? ඔව්. ලන්ඩන් වල ඉලේ ඉන්නා නම් 680ක් මේ මාසෙට මේ මාස 9ක් පෙන්වන්න ඕනේ. පෙන්වන්න. අර ස්ටුඩන්ට් වගේම තමයි. දැන් ස්ටුඩන්ටත් අර මේන්ටනන්ස් වලට මාස 9ක් දිගටම පෙන්වන්න ඕනේ නේ. මෙයාටත් එහෙමයි. මේ ඩිපෙන්ඩන්ට්ටත් එහෙමයි. යාට පොඩ්ඩක් ගාන අඩුයි. හැබැයි යාටතර මාස 9ක් තිස්සේ දිගටම පෙන්වන්න ඕනේ. ඒක. හරි. ඔව්. ඒක තමයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට ඩෙෆිනිට්ලි මේ ඩිපෙන්ඩන්ට් කෙනෙක් ගේන්න පුළුවන්. ඊට අමතරව ඉතින් අරවත් තියෙනවා අර visa fee එක. ඔව්. ඒ ගැන කතා කරද්දී visa fee එකත් අර වගේම තමයි. මේන් දැන් ස්ටුඩන්ට් ඇප්ලිකේෂන් ඇප්ලිකන්ට් වගේම තමයි. ඔව්. ඒ කියන්නේ visa fee එක ගතින් ගත්තොත් visa fee එකටත් ඔයාර 475ක් ගෙවන්න ඕනේ. ඔව්. 475ක් ගෙවලා visa application fee එකනේ. ඔව්. ඊට අමතරව අපි කතා කරේ අර immigration health surcharge. ඔව්. ඒකත් ගෙවන්න ඕනේ ඉතින් ඔයා. ආ ඒකත් දෙකම ගෙවන්න ඕනේ. දෙකම ගෙවන්න ඕනේ ඉතින් අර ස්ටුඩන්ට් තියෙන දේවල්ම ඔයත් ගෙවන්න ඕනේ. ඔව්. එක්සෙප්ට් අර මේ ටියුෂන් ෆීස් එක නෑ පෙන්නන්න ඕනේ. ඔව්. එච්චරයිනේ. එතකොට දැන් අපි යුනිවර්සිටි එකට ඇප්ලයි කරද්දී IELTS exam එක කරලා තියෙන්න ඕනමද? ඒක අවශ්‍යද? ඒ කියන්නේ අපිට යද්දි යුනිවර්සිටි එකට. ඔව් ඒකත් දැන් මේ දවස්වල ගොඩක් කට්ටිය අපෙන් අහන ඔය ප්‍රශ්න IELTS ගැන. ඉතින් මේ ඒකට ඕකේ දැන් IELTS මේකට දැන් ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ O level හරි A level හරි English language වලට C එකකට උඩින් තියෙනවා නම් ඔයාට ඕක IELTS පෙන්වන්න ඕනේ නැහැ. හරිද? ඊට අමතරව තව යුනිවර්සිටි ස්කීපයක් තියෙනවා. IELTS අවශ්‍යත් නැති. අවශ්‍ය නැති. IELTS අවශ්‍ය නැති යුනිවර්සිටි ස්කීප් එකකුත් තියෙනවා. ඉතින් අපි ওই යුනිවර්සිටි ස්කීප් එක ගැන අර කලින් වීඩියෝ එකේ අපි සඳහන් කරා. මේ යුනිවර්සිටිස් මතනේ UK ඇතුලේ 15ක් 20ක් තියෙනවා. ඒ යුනිවර්සිටිස් ඔයාලා හොයලා බලලා ඒවට දාන්නත් පුළුවන්. එතකොට හැබැයි ඒගොල්ලන්ගේ එන්ට්‍රන්ස් ඒ කියන්නේ මොකක්ද entry level English assessment එකක් තියෙන්න පුළුවන්. ඔයාගේ English language level එක mind. මොකද යම් කාට හරි ඉංග්‍රීසි ලැන්ග්වේජ් හොඳ ලෙවල් එක නැත්තම් ඔයාලා ඩිග්‍රියක් කරන්න අමාරුයිනේ. ඉතින් ඒක තමයි එහෙම කියන්න තියෙන්නේ. අනිත් ක්‍රමේ තමයි දැන් අපි කියමු දැන් ඔයා පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රියකට එනවා නම් අපි කියමු දැන් ඔයාගේ මේ ඔයාගේ බැචලර්ස් ඩිග්‍රී එක මේ ඔයා ඉංග්‍රීසි වලින් නම් ඒ කියන්නේ කරලා තියන්නේ. එතකොට ඔයා IELTS පෙන්වන්න ඕනෙත් නැහැ. ආ එතකොට අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ ඔයා පෙන්වන්න පුළුවන්. හරි මම බැචලර්ස් ඩිග්‍රී එක ඉංග්‍රීසි වලින් කරලා තියන්නේ. ඉතින් මේ මේ මම ඉතින් ඒක හින්දා පෙන්වන්න ඕනේ. IELTS අවශ්‍ය නැහැ. නැත්තම් කෙලින්ම එන්න කෙනෙක්ට අර O level A level වලට C එකකට වඩා උඩින් තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් වලට එතකොට පෙන්වන්න ඕනෙත් නැහැ. ඔව්. ඒ කියන්නේ A level O level වලට අඩු ඒ කියන්නේ S එක W ඒ වගේ අතර තියෙනවා නම් අනිවාර්යයෙන්ම IELTS කරන්න ඕනේ. ඉතින් මම දැන් අපි අර කලින් වීඩියෝ එකේ කතා කරා වගේ IELTS exam එක මගේ මතේ නම් IELTS exam එක කරන එක හොඳයි කියලා. ඔව් ඒක තමයි. මේ ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගොඩක් ඩෙවලොප් වෙනවා. ඉතින් අපි අද ඒ දේවල් ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි IELTS කරන්න බය වෙන්න එපා කියලා තමයි මට කියන්නේ. ඔව්. හරි. ඊට පස්සේ මට හරියට ඊළඟ ප්‍රශ්න තමයි අපි දැන්
අපි නොදන්න රටකට නෙන්නේ අපි කොහොමද ඉන්න තැනක් හොයාගන්නේ ඒ කියන්නේ අපි යුනිවර්සිටි එක ඇතුළෙම accommodation ගන්නවද නැත්නම් එළිය ගන්නවද මොකද්ද ආරක්ෂිතම ක්‍රමය ඉතින් ඒවා හිතන විදිහට ඔව් දැන් මගේ personal මතයම තමයි පුළුවන් නම් පළවෙනි අවුරුද්දේ යුනිවර්සිටි accommodation එකක ඉන්න කියලා ඔව් හරිද මොකද අලුත්ම රටකට නෙන්නේ ඔව් දන්නේ නැහැ නේ මුකුත් මුකුත් දන්නේ නැහැ ඉතින් පුළුවන් නම් යුනිවර්සිටි accommodation හොයාගන්න මොකද මේ දැන් ගොඩක් වෙලාට යුනිවර්සිටි accommodation තියෙන යුනිවර්සිටි එකේ ඇතුළෙමයි ඔව් ඒතකොට යුනිවර්සිටියටත් ළඟයි ඔව් රෑට එහෙම එන්න දෙයක් නැහැ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මුලින්ම පුළුවන් යුනිවර්සිටි accommodation ඉන්න. ඔව්. ඉතින් යුනිවර්සිටි accommodation පොඩක් ගණන් වැඩි වෙන්න පුළුවන් සමහරවිට. හරිද? ඉතින් ඔයා ගණන් වැඩි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේ spare room කියලා දාන්න තියෙනවා. Spare room කියලා කියන්නේ online. හරිද? ඒකෙන් පුළුවන් ඔයාට මේ rooms rent එකට හොයාගන්න. අපිට ඒ කියන්නේ එතන විශ්වාසවන්ත තැනක්ද? ඒව විශ්වාසවන්ත තැනක් කියන්නේ ඒව අර private landlords ලා දාන තැන. අපි කියන්නේ දැන් අපිට වන්න මෙහෙ එක්කෙනට ගියක් තියෙනවා. එයාට rent out කරන students ලාට. එයාට දානවා spare room කියන එකේ තැන. හරි හරි. ඒතර අපිට ඕනනම් ගිහිල්ලා spare room එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. හරිද? මේ මේ තැන ගැන ඉතින් එයා ඒ ඔයා ගන්න මොකක් හරි viewing එකක් දාගන්නත් පුළුවන්. ඉතින් ඔයා ලංකාවේ ඉඳන් ඔයාට පුළුවන් නිකන් view කරන්න. හෙමත් පුළුවන්. ඔව් එතන මේ යම් වීඩියෝස් වගේ තියෙනවා ඊතන. ඉතින් නැත්තම් ඔයාට පුළුවන් අර ඒක ලෑන්ඩ්ලෝඩ් එක කතා කරලා එයාට පුළුවන් නම් වීඩියෝ එකක් වගේ වන්න කියලා ඒකේ. ඒක බලන්නත් පුළුවන්. ඉතින් දැන් මගේ පර්සනල් මතයෙන් තමයි පුළුවන් නම් යුනිවර්සිටි accommodation ඉන්න බලන්න. නැත්තම් අර ස්පෙයාර් රූම් එකෙන් පුළුවන් ඔයාට අඩු ගොඩක් අඩු තැනක් හොයාගන්න. හරි. ඉතින් අර ස්පෙයාර් රූම් එකෙත් අපි ලින්ක් එක දාන යට. ඔව් ડિස්ක්‍රිප්ෂන් එකේ කතාමු. ඒතර ඔයාගේ මතය ඒක තමයි නේද? මගේ මතය නම් යුනිවර්සිටි accommodation පළවෙනි අවුරුද්දේ මං කියන්නේ. ආපු ගමන් පළවෙනි අවුරුද්ද ඉන්න ඊට පස්සේ දැන් පළවෙනි අවුරුද්ද ඇතුළත ඔයාට යාළුවෝ වගේ සෙට් වෙනවානේ. ඔව්. යාළුවෝ සෙට් වුණාම දැන් අවුරුද්දක්ම ඉන්න ඕනෙත් නැහැ. මාස 6-7ක් ඉඳලා ඔයාට යන්න පුළුවන් වෙන තැනකට. හරිද? ආපු මුල මාස ටිකේ පුළුවන් නම් යුනිවර්සිටි accommodation ඉන්න කියලා මගේ personal මතය ඒක. ඔව් හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අපි ලංකාව ඉඳන් UK එනවනේ අපි සල්ලි කීයක් වගේ අපි අතේ අරගෙන එන්න ඕනද දැන් අපිට වේදන් මෙහෙ තියෙනවනේ එතකොට අවිල්ලා එතන කීයක් වගේ ගේන්න අවශ්‍යද ඒකට හරීම ෆික්ස් ගානක් මට හරියටම කියන්න අමාරුයි ඒත් මම හිතුවොත් එහෙම අනිවාර්යයෙන්ම සතියකට වගේ නේද ඔයාවේ ඔව් නෑ එනකොට කීයක් වගේ කියන්නේ කොහොමද ගේන්න ඕන පුළුවන් නම් එනකොට ගේන්න දැන් මුල මාසේ මාස 2 3ට හරියන්න සල්ලි ගත්තොත් දැන් පවුන් 3000ක් වගේ පවුන් 3000ක් වගේ මුල මාස 2 3ට පවුන් 3000ක් වගේ පුළුවන් නම් ගේන්න. ඔව්. මොකද දැන් සමාජලයට ආපු ගමන් ඔයාට part time job එකක් වගේ හොයාගන්න අමාරුයි. ඔව් ඒකයි. හරිද? දැන් මාස 2 3ක් යනවා. මේ ඉතින් ওই මාස 2 3 ආව survive වෙන්න එපැයි. ඔව්. rent එකත් ගෙවාගන්න. ඔව් ඔක්කොම කරගන්න තමයි. ඒතකොට අනිවාර්යයෙන්ම මාස 3කට වගේ හරියන සල්ලි පවුන් 3000ක් 3500ක් වගේ ගේන්න කියලා තමයි මම නම් කියන්නේ. ඔව්. හැබැයි ඔයාට ඕන ගාන ගෙවන්න පුළුවන්. හැබැයි ඊට වඩා අඩු වෙන නම් ගේන්න එපා. ඒ කියන්නේ 1000කට වඩා අඩුවෙන් නෑ 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 1000කට වඩා අඩුවෙන් ගෙන්න එපා. මොකද අපි දන්නේ නෑනේ ආපු ගමන් වඩ සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඔව් ඒක ඇත්ත. ඉතින් ඒක තමයි ගන්නේ. ඒ විදිහට තමයි මට කියන්න තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්න තමයි මට අහන්න තියෙන අපි මොන වගේ කෑම බීම ඇඳුම් පැළඳුම් ඒ වගේ බෙහෙත් මොන වගේ දේවල් දව හිතන්නේ ගේන්න ඕන මේ රට එද්දි ලංකාවේ නම් එද්දි. ඉතින් කෑම බීම අතින් ගත්තොත් නම් ඉතින් පුළුවන් තරම් ලංකාවේ ක්‍රමයට ඔය ස්පයිසස් වගේ දේවල් ගේන්න නේද? ඔව් ඒක තමයි. ඒක ස්පයිසස් තමයි ගොඩක් ඉම්පෝන්. ඉතින් මුල සති 2-3 පොඩ්ඩක් සර්වයිව් වෙන්න ඉන්ස්ටන්ට් මොන හරි ගෙනවත් අවුලක් නැහැ. ඔව්. මේ ඉතින් ඉන්ස්ටන්ට් නූඩල්ස් මොන හරි. ඒ කියන්නේ මම කියන්නේ නිකන් මුල සති 2 සති 2ක් වගේ ආපු ගමන්. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට උයන් කන්න පුළුවන් ඉතින්. ඔව් ඉතින්. මෙහෙ ඔක්කොම කෑම තියෙනවා ඉතින් අර දැන් ලංකාවේ ක්‍රමයට කන්න පුළුවන් ඔයාලට. ඉතින් පරිප්පු ඉඳන් හැමදේම තියෙනවා. එළවලු වර්ග හැම ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඔයාලට තනියෙන් හදාගෙන කන්න පුළුවන්. මේ අනිත් එක ඒවා ගොඩක් ගණන්ුත් අඩුයි. මට හිතෙනවා ලංකාවටත් වඩා සමහරවිට ගණන් අඩුයි නේ. ඔව් ගොඩක් අඩු ගණන්. මේ දැන් ඇඳුම් ගැන ගත්තොත් ඔයාලට පොඩි අයිඩියාවක් ඇති නේද ඇඳුම් ගැන? ඔව් ඒක තමයි මට අයිඩියාවක් තියෙනවා. දැන් මාත් ළඟදී, ඒ කියන්නේ දැන් මාතර අවුරුද්දක් විතර කිට්ටු වෙනවා. ඉතින් මම නම් කියන්නේ ඔයගොල්ලෝ වින්ට් එක කාලයකට මෙහි රටට එන කෙනෙක් නම් හොඳ ජැකට් එකක් ගේන්න. තව ඊට පස්සේ ඒ කියන්නේ ගොඩක් ලංකාවේ සමහර වෙලාවට ගේන වින්ට ක්ලෝත්ස් මෙහෙට සමහර මදි, ඒ කියන්නේ සමහර පොඩි සීතල දැනෙනවා. ඔව් ගැලපෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම නම් කියන්නේ හොඳ ජැකට් එකක් ගේන්න, ගෙදරට කියන්නේ ඇතුළට අඳින්න පුළුවන් ඇඳුම් ටිකක් ගේන්න, එළියට අඳින්න පුළුවන් ඇඳුම් 4-5ක් ගන්න. ඒ වගේම දවස් සමයක කාලයට එනවනම් ඒකෙත් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මෙහි ඇඳුම් අඳින විදිය ගොඩක් වෙනස්. ගොඩක් මල් තියෙන ලොකු ලොකු මල් ඒව අඳින්නේ නැහැ. ඒකටත් නෝමල් මම නම් කියන්නේ පුළුවන් තරම් නිකන් ප්ලේන් ටී-ෂර්ට්. ඔව් සමයකල් ප්ලේන් වගේ ඇඳුම් ගොඩක් ගෙනාවනම් හොඳයි. ගොඩක්මත් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයක් ගේන්න. ඉතින් නැතකොට මෙහි ඇවිල්ලත් ගන්න පුළුවන්. ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ප්‍රයිමාක් කියන shop එක තියෙනවා. ඒකේ ගොඩක් අඩුයි ඇඳුම්. ඒකෙන් නම් මම හිතන ගොඩක්ම ගන්න පුළුවන් කියලා ඇඳුම්.
ඉතින් මම නම් හිතන්නේ වින්ටර්කට එනවා නම් හොඳ ජැකට් එකක් ගේන්න සමයකට එනවා නම් නෝමල් අඳින්න ඇඳුම් කිහිපයක් අරන් එන්න ඔයගොල්ලන්ට මෙහෙන් ගන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ. ඔව් ඒක ඒක හොඳ පොයින්ට් එකක් දැන් ගොඩක් කට්ටිය ඇඳුම් නිකන් ඔබාගෙන යනවා ගොඩක් ගේනවා. ඉතින් ඇත්තටම මේ තේරුමක් නැහැ එච්චර ඇඳුම් බර වැඩි වෙන එක විතරයි තියෙන්නේ. ඔව් ගොඩක් බර. ඉතින් අර වාකියෝවගේ වින්ටර් වින්ටර් කාලේ යනවා ලොකු වින්ටර් ජැකට් එකක් අරන් එන්න. මේ ඉතින් පොඩි ඇඳුම් ටික කලාගෙන නියම් අර ලයිට් වේට් වගේ ඇඳුම් ටික. ඔව් ඒක තමයි. මොකද මෙහි ගොඩාක් ප්‍රයිමාක් වගේ තැන් තියෙනවා. ගොඩාක් අඩුවට ගන්න පුළුවන් සමහර ඇඳුම් තියෙනවා. ලංකාවට අතට අඩුවෙන් අපිට ගන්න පුළුවන්. ටී ෂර්ට් එහෙම තියෙනවා නේද? පවුන් 2යි වගේ. 2යි 50යි. ඒ කියන්නේ ලෙගින්ස් වගේ තියෙනවා අපිට ගන්න පුළුවන් 2යි 50ට වගේ. ඉතින් තේරුමක් නැහැ නේ ඕවා අරගෙන. ඒක. අර කෑම වල තියෙන ආ ස්පයිසස් වගේ දේවල් තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. පුළුවන් නම් බෙහෙත් ටිකක් අරන් ගන්න. ඔව් බෙහෙත් ගන්න ගේන එක හොඳයි. ඒ කියන්නේ අපිට පෙන ඩෝල් ඊට පස්සේ ඉද්දාලේප අසමෝදකම් ඒ වගේ අපිට දැන් අපි හුරුලා තියෙන ඒ වගේ දේවල් වලටනේ. මාත් කියන්නේ ඒ වගේ දේවල් ගොඩක් ගේන්න අර විටමින් සී වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ මෙහෙ තියෙනවා ගන්න පුළුවන්. ඔයගොල්ල එන කෙනෙක් බෙහෙත් විදිහට ගේන්න අසමෝදකම් පෙන ඩෝල් ඊට පස්සේ දැන් අපිට අවශ්‍ය කරන දේවල් කියන්නේ අපි හුරුලා තියෙන වගේ දේවල් අරගෙන එන කෙනෙක් තමයි මම නම් හිතන්නේ ඒක හොඳයි කියලා. ඔව් ඒකත් හොඳ පොයින්ට්. ඊළඟට මට හදින ප්‍රශ්න තමයි දැන් ඔන්න දැන් ස්ටුඩන්ට් UK වලට එනවා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මොකද්ද අපි මුලින්ම කරන්න ඕනේ UK වලට ආවට පස්සේ ඒ ගැන කතා කරමු. ඔව් දැන් මුලින්ම يعني කරන්න තියෙන දේවල් තමයි දැන් UK වලට ඇවිල්ලා දැන් ඔන්න ඔය යුනිවර්සිටි එකට අපි කියමු යනවා කියලා. ඔව් යනකොට පළවෙනි සතියේ දැන් කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඔව් ඒ දේ තමයි ඔය ආපුවම පුළුවන් තරම් ඉක්මනින් බැංක් account එකක් open කරන්න. බැංක් account එක. ඔව් බැංක් account එකක් open කරලා ඉතින් ඔය බැංක් account එකක් ඕපන් කරනත් ගොඩක් බැංක්ස් තියෙනවා. ඔව් ගොඩක් තියෙනවා. ඔව් දැන් මම ඕපන් කරලා තියෙන ලොයිඩ්ස් බැංක් කියලා තියෙනවා. ඉතින් ඊට අමතරව ලොයිඩ්ස් බැංක් එකට අමතරව තව තියෙනවා බාක්ලේස් බැංක්, HSBC. ඉතින් ඔය ප්‍රධාන බැංක්ස් වල account එකක් ඕපන් කරනවා. ඉතින් ඊට අමතරව ඔයා NI number එකට apply කරන්න. ඔව් මොකද NI number කියන්නේ? NI number කියලා කියන්නේ මේ UK වල ඔයා වැඩ කරනකොට හරිද? ඔව් මේ ඔයාට NI number එක තියෙන්න ඕනේ. ආ ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ජොබ් එක පටන් ගන්නකොට තියෙන්න ඕනේ නැහැ. හා හා. හැබැයි ජොබ් එකට කරගෙන යනකොට වට NI number එක ලැබෙන්න තියෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයා apply කරන්න ඕනේ. ඔව් NI number එකට apply කරන ගමන් අපි වෙන process වෙන video එකක් කතා කරගමු. ඔව් ඒක තමයි. මොකද අපි already කතා කරා මට මතක විදිහට NI number එකට apply කරන්න. video එක link උඩ බැලුවොත් link එක බැලුවොත් දාලා දෙන්න. මේ NI number එකට apply කරන්න වට ඔක apply කරන්න පුළුවන් call එකක් දීලා apply කරන්නත් පුළුවන්. ඔව්. මේ post එකකින් apply කරන්නත් පුළුවන්. ඔය NI number එක ගන්න. හරිද? ඔව්. NI number එක අරගෙන ගත්තට පස්සේ ඔයාලට වැඩ කරන්න පුළුවන් කිසි ප්‍රශ්න නැතුව. ඔව් ඒක අවශ්‍යම දෙයක් ඇත්තට. අවශ්‍යම දෙයක්. තව දෙයක් තමයි ඔයා මෙහෙට ඇවිල්ලා තමයි BRP කාඩ් එක කලෙක්ට් කරගන්න. ඔව් මොකද BRP කාඩ් එක කියන්නේ? ඒක අපිට කියන්න පොඩක් කලින් කියනම තිබුණා BRP කාඩ් එක තමයි ඔයාගේ මේ වීසා එක. හරිද? අපේ වීසා එක. දැන් ඔයාට දැන් UK දැන් අපි කියමු ලංකාවෙන් ඉඳන් ඔයා මෙහෙ යනවා නම් ඔයාට මුලින්ම પાස්පෝර්ට් එකේ වදින්නේ entry visa එක. ආහ් මාසෙක එන්ට්‍රි වීසා එක හරිද ඔය මාසෙ එන්ට්‍රි වීසා එක වැදුනට පස්සේ ඔයාලට දවස් කීපයක් තියෙනවා දවස් මාස දෙකක් දෙකක් කාල දෙනවා මාස දෙකක් වගේ හැම්බෙන මේ ඔයාලට ඇවිල්ලා BRP කාඩ් එක කරන්න BRP කාඩ් එක තමයි බයෝමෙට්‍රික් රෙසිඩන්ස් පර්මිට් කියන එක ඔව් ඔය බයෝමෙට්‍රික් රෙසිඩන්ස් පර්මිට් එක තමයි ඔයාගේ වීසා එක ඉතින් ඒක ඔයා කලෙක්ට් කරගන්න පුළුවන් තරම් ඉක්මනට ඒක ආවම ඔයාලට ලෙටර් එකක් එයි ඔව් ඒ කියන්නේ ඔයාලට ලෙටර් එකක් එනවා ඔයාගේ බයෝමෙට්‍රික් රෙසිඩන්ස් පර්මිට් එක ඇවිල්ලා තියෙන්නේ ඒක එන්නේ ගොඩක් දුරට පෝස්ට් ඔෆිස් එකකට. ඔව්. ගොඩක් දුරට දවස් 28ක් විතර ඇතුළත එන්න පුළුවන් නේද? ඔව්. ඉතින් ඒක තමයි කලෙක්ට් කර ඒක තමයි මුලින්ම හැගාගෙන ඉන්න ඕනේ වීසෙක් කරෙක් කරගන්න. ඔව්. ඊට අමතරව අර බැංක් account එක open කරන වෙලේ NI number එකට ගන්න වෙලේ තව දෙයක් තමයි අර NHS එකටත් register වෙන්න ඕනේ. ඔව් NHS එකට. NHS එකටත් register වෙන්න දැන් මොකක් හරි හදිස්සිය වට මොකක් හරි අසනීපයක් වගේ හැදුනම ඔයාලට මෙහෙ බෙහෙත් එහෙම මේ free يعني බෙහෙත් වලට ගන්න සල්ලි දීලා ගන්න ඕනේ. හැබැයි consultation ඔක්කොම free. ඔව්. මේ ඉතින් ඒ දේ ඒ ටික තමයි මට හිතන්නේ කරගන්න ඕනේ කියලා. මුලින්ම ආපු ගමමනේ. ඔව්. හරි. එතකොට දැන් අපි part time job එකක් හොයාගන්නේ කොහොමද දැන් අපි මේ රටට අලුත් නෑවිලා හොයාගන්නේ කොහොමද part time job එකක් සහ part time job එකක් හොයාගද්දී අපිට මොනවද අවශ්‍ය කරන දේවල්? අපි ළඟ තියෙන ඕන දේවල්. part time job එකක් හොයාගන්න හැටි අපි අර කලින් වීඩියෝ එකක්ම කරාවගෙන. ඉතින් part time job එකක් හොයාගන්න ක්‍රම තියෙනවා කීපයක්. ඉතින් ඔන්ලයින් අප්ලයි කරන්න පුළුවන්. දැන් ගොඩක් තියෙන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ අප්ලයි කරන්න තියෙන ඔන්ලයින් දැන් ඔය සුපර් මාකට්ස් හරිද එක එක කඩවල් වලට ඔන්ලයින් ඇප්ලිකේෂන් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව තව ක්‍රමයක් තමයි ඒ කියන්නේ මම මේ කියන්නේ ඩෝස්ටෙප් ඇප්ලිකේෂන් කියලා. ඩෝස්ටෙප් ඇප්ලිකේෂන් එකේ වෙන්නේ ඔයා CV එක අරගෙන යනවා දැනින් දැනට. CV එක අරන් කියලා shop එකෙන් shop එකට දෙනවා. ඒගොල්ලන්ගේ ඔපචුනිටිස් තියෙනවා නම් ඒගොල්ලන් ඔයාව ඉන්ටර්විව් එකට කතා කරයි. හරිද? ඉතින් ඔය ක්‍රම දෙක තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය අප්ලයි කරන්න පුළුවන් ඔන්ලයින් ඔයාට indeed.com නැත්නම් මේ කෙලින්ම සුපර් මාකට් එකේ ඔන්ලයින් වෙබ්සයිට් එකට ගිහිල්ලා අප්ලයි කරන්න පුළුවන්. ඔව්.
ඉතින් පාර්ට් ටයිම් හොයාගන්න ඔය වගේ ක්‍රම වලට තමයි. නැත්නම් අපි කියමු තව ක්‍රමයක් තමයි දැන් කන්ටැක්ට් එකක් වගේ තියනවනේ. හරි. කියන්නේ කවුරු යාළුවෙක් වගේ ඉන්නවා. යාළුවෙක් වගේ ඉන්නවා. අපි කියමු ඔන්න ඔයාගේ හොඳම ෆිට් එකක් ඉන්නවා. මේ ඔයත් එක්ක ඉගෙන ගන්න යාළුවෙක් ඉන්නවා. මිනිහා වැඩ කරන්නේ මැක්ඩොනල්ඩ් එකේ වගේ. හරි. ඔන්න මැක්ඩොනල්ඩ් එකේ හරි මොකක් හරි කැෆේ එකක වගේ වැඩ කරනවා. මිනිහාගේ කන්ටැක්ට් එකෙන් පොඩ්ඩක් එතනට පැන ගන්න chance එකක් තියෙනවා. එහෙම chance එකක් අපිට ගන්න පුළුවන්. පුළුවන්. එයාගේ මාර්ගෙන් ඒ එතන තැන මැනේජර්ට පොඩ්ඩක් කන්ටැක්ට් කරලා මොකක් හරි opportunity එකක් තියෙනවා නම් interview එකට වෙයි කතා කරගන්න set කරගන්න පුළුවන්. ඒක තමයි අනිත් ක්‍රමය. ඉතින් ඔය ක්‍රමෙන් ගොඩක් කට්ටිය සෙට් වෙනවා ජොබ්ස්. පොඩ්ඩක් කන්ටැක්ට්ස් මාගේ මාගේ මේ රටේ. පාර්ට් ටයිම් ජොබ්ස්. ඉතින් පාර්ට් ටයිම් ජොබ්ස් වලට ඇප්ලයි කරනට අර දේවල් තමයි තියෙන්න ඕනේ. ඔව්. ඩෙෆිනිට්ලි ඔයාගේ මේ પાස්පෝර්ට් එක එහෙම දෙන්න ඕනේ. ඒගොල්ලෝ බලනවනේ. BRP කාඩ් එකක් තියෙන්න ඕනේ. වීසා එක තියෙන්නත් ඕනේ. ඔව්. ඒවත් බලනවා. වීසා එකට අමතරව අර NI නම්බර් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් එකක් තියෙන්න ඕනේ. NI නම්බර් එක තියෙන්නත් ඕනේ. හැබැයි NI නම්බර් එක අනිවාර්යෙන්ම ඕනේ නැහැ වැඩ කරන්න පටන් ගන්න. හැබැයි පටන් ගන්න සමාජයේ සති 3න් 4න් වගේ එම්ප්ලෝයර් කියන ඒ කියන්නේ වැඩ ගන්න කෙනා අහන්න පුළුවන් හරි මේ ඔයා NI නම්බර් එකට අප්ලයි කරලා තියෙන්නේ කොහොමද NI නම්බර් කියලා. ඔව් හරි. එහෙම දාන්නත් පුළුවන්. ඉතින් තව දෙයක් තමයි NI නම්බර් ගැන කතා කරනකොට මට කියන්න ඕන දේ තමයි මේ දැන් NI නම්බර් එක සමහරවිට ඔගේ BRP කඩේ තියෙනවා. හරි. ඔව් එහෙමත් එන්න පුළුවන් නේ chance එකක් තියෙනවා. ඔව් එහෙම આવුවොත් ඔය පොඩ ලකි. ඒ කියන්නේ දැන් NI නම්බර් එක දැන් specially දැන් dependents ලට මම දැකලා දෙයක් තමයි dependent visa දාන කට්ටියට NI නම්බර් එක BRP කඩ එක visa කඩ එකේ පිටිපස්සේ එනවා. ඔව් හරිද දැන් ඔයාට ආවනේ ඔව් මට ඇවිල්ලා තිබ්බේ නෑ නම්බර් එක පිටිපස්සේ ඔයා අපිට මම අපිට ලකි වුණා ඉතින් මං හිතන්නේ ගොඩක් ඩිපෙන්ඩන්ට් වීසා ඇප්ලයි කරන කට්ටියට NI නම්බර් එක ඔල්රෙඩි එනවා වීසා එකේ හ්ම් ඉතින් එහෙම වත් ඔයාට NI නම්බර් එක ඇප්ලයි කරන්න ඕනේ නෑ ඔයාට කෙලින්ම කිසි ප්‍රශ්න නැතුව වැඩ කරන්න පටන් ගන්න පුළුවන් ඉතින් ඒ දේවල් තමයි ජොබ් එකට ඇප්ලයි කරන්න කියන්නේ නේ එතකොට දැන් ඔයා කියවනේ ඉන්ඩීඩ් වගේ ඇප්ලින් ඒ කියන්නේ අපිට ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් කියලා තාම මොනහරි තියෙනවද මොනහරි සයිට්ස් ඔයා හිතන දන්න indeed.com තියෙනවා තව තියෙනවා read.com කියලා තියෙනවා අපි එකක් දාමු එක දාමු නේද total jobs කියලා තියෙනවා මේ තව monster.co.uk ඒ වගේ තැන් වලින් තියෙනවා ඉතින් වාට නිකන් නැත්තම් Google එකේ ගහලා බලන්න පුළුවන් part time jobs around me කියලා ගහුවම මේ එන ඔක්කොම ඒ කියන්නේ අර location එක අල්ල ගන්නනේ Google Maps මේකෙන් part time jobs around me කියලා ගහුවම මේ එවාගේ අවට වටේ තියෙන jobs වලට පෙන්නනවා ඉතින් ඒවට ගිහිල්ලා වාට දාන්න පුළුවන් ඔව් ඒකත් එක ලේසි ක්‍රමයක්. ලේසි ක්‍රමයක්. ඔව් එතකොට දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මෙහෙන් එන්න ඉන්න කෙනෙක්ට ඔයාලට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එකක් මොකක් හරි තියෙනවද මොකක් හරි ලේසි ක්‍රම මොන හරි ඒ ගැන කතා කරමු. ඔව් එහෙම ලේසි ඉතින් හැමදේම අමාරුනේ. ලේසි ක්‍රමයක් කියලා ඉතින් නැහැ. ඉතින් මගේ පර්සනල් මතය අනුව තමයි දැන් මමගෙන් කෙනෙක් ඇහුවොත් එහෙම UK වලට මොකක් හරි හොඳම ක්‍රමයක් තියෙනවද ගණන් අඩුවෙන් අපිට ගොඩක් පොඩක් වීසා වලට වැඩ ඒ වලට සල්ලි ගෙවන්න නැතුව වැඩි සල්ලි අඩුවෙන් ගෙවලා ක්‍රමයක් තියෙනවද මට මගේ පර්සනල් මතේ තමයි ඔයා බැචලර්ස් ඩිග්‍රී එක වගේ ඉවර කරලා තිනා නම් අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එක ලංකාවේ ඉවර කරලා තිනා නම් ඔයා පුළුවන් නම් මාස්ටර්ස් ඩිග්‍රී එකට එන්න. ඔව්. හරිද? මාස්ටර්ස් ඩිග්‍රී එකට එනවා නම් මේක අවුරුද්දයිනේ. හ්ම්. එතකොට අවුරුද්ද කියලා කියන්නේ ඔයාට වීසා ෆීස් එහෙම ඔක්කොම අඩුයි. අවුරුද්ද කරන ගෙවන්න තියෙන. ඔව්. හැමදේම අඩුයි එතකොට. හැමදේම අඩුයි. ඉතින් ඊට අමතරව ඔයාට මේ අර PSW අර මේ පෝස්ට් ස්ටඩි වීසෙකට දාන්නත් පුළුවන් මාස්ටර්ස් එක ඉවරලා. ආ ඒකට දාන්න පුළුවන්. ඔව් දැන් මාස්ටර්ස් ඉවර මාස්ටර්ස් අවුරුද්දක් ඉවරට පස්සේ දැන් අලුත් රූල්ස් අනුව ඔයාට තව එක්ස්ට්‍රා අවුරුදු දෙකකට ඉල්ලුම් කරන්න පුළුවන්. හ්ම්. එතකොට ඔයාට මේ රටේ ඉන්න පුළුවන් තව අවුරුදු දෙකක් ජොබ් එකක් මොකක් හරි කර කර හරි ජොබ්ස් වලට ඇප්ලයි කරන්න හරි. ඉතින් මගේ මතය තමයි පුළුවන් නම් මාස්ටර්ස් ඩිග්‍රී එකට එන්න මේ ඒ කියන්නේ ඒක තමයි ඔයාගේ හිතන විදිය. මං හිතන විදිය. ඔව්. ඉතින් දැන් මේ අලුත් අවුරුද්දේ මෙහෙ UK වලට එන ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න තියි කියලා අපි දැන් හිතනවා ඉතින්. ඉතින් ඔයගාන්ට ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපි පුළුවන් විදිහට ඒකට රිප්ලයි කරනවා. පුළුවන් උදව්වක් කරන්න. ඒ කියන්නේ රිප්ලයි කරලා. එහෙනම් ඉතින් අපි දැන් හිතනවා නේද මේ වීඩියෝ එක ගන්න ගොඩක් වැදගත් වෙන්න තියි කියලා. Good luck ඔයාලට කියන්න දෙන්නේ. ඔව් ඒක තමයි. එන්න ඉන්නට good luck. එන්න ඉතින් ඉන්නට එන්න ලැබෙන්න ඕනේ මේ අවුරුද්ද අනිවාර්යෙන්ම. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකෙන් හම්බෙමු නේද?